පින්තරගඟින් එහා පැත්තේ දකුණ. හම්මන්තොටයි ගාල්ලයි මාතරයි කොම දකුණ වුණාම දකුණ කියලා කියන්නේ මාතර. අකුරැස්සේ වුණත්, තංගල්ලේ වුණත්, මුල්කිරිගල වුණත්, කඹුරු පිටියේ වුණත්, බෙලියත්තේ වුණත් අපි මාතර. පොඩි පොඩි ගෞරවයක් තියෙනවා මාතර. අපි මාතර. අපි දකුණේ. පින්තරයෙන් එහා තමයි අයි මොකෝ. අපි අහලා නැහැ නේද කවදාවත් මේ රත්නපුරේ කෙනෙක් මාතරට වම බිස්නස් කරනවා වගේ අහලා නැහැ. හැබැයි මාතර ව්‍යාපාරිකේ, මාතර බිස්නස් කාරේ ලංකාවේ ඕන නගරයක ඉන්නවා. පාලි විජේවර්ධන කොහෙද හැවුවොත් එහෙම මැලිමනු මුදලාලි මාතර. මාතරෙන් ආප එකක් සම්පත් බැංකුව පටන් ගත්තේ කවුද? මාතර මිනිහෙක්. ඒ නිසා මාතර පොඩි ව්‍යාපාරික ප්‍රජාතන්ත්‍ර විතරක් නේද? මගේ ගම හපුතලේනේ. මට මතකයි මං හපුතලේ යහළ බැද්දේ ඉද්දී අපේ ගමේ පොඩි පාරවල් වල ආනන්ද ගන්දර කියලා ලුරි යනවා හාල්ලු. හපුතලේ ටවුම හිටියා ලොකම ව්‍යාපාරිකයෝ දෙන්න. එකලෙක් විල්පොට් සිල්වා මාතර. අනිත් එක්කෙන ආතර මුදලාලි මාතර. හපුතලේ ඡන්ද ඉල්ලනවා මොන්ටේගු ජයවික්‍රම මාතර. ඔය කවදාවත් හපුතලේ එකෙකුට මාතර ගිහිල්ලා ඡන්ද ඉල්ලන්න බෑ. මාතර පොඩි තියෙනවා පොඩි ඒව පොඩි විසිරිච්ච ගුණයක්. ඒතර ලංකාවේ දේශපාලනයට ව්‍යාපාරික ප්‍රජාවට මාතර සම්බන්ධයි. ඔය වැල්ලවත්ත පැත්තේ තියෙනවා සුමන දිසි හෝටලය මාතර කෙනෙක්ගේ. කොටුවේ තිබුණා හස්තගිරි හෝටලය මාතර කෙනෙක්ගේ. නවලෝක හෝටලය මාතර කෙනෙක්ගේ. නමුත් තියෙනවනේ නිකන් මාතර බක් කඩේ පොඩි හරි චයිනීස් හෝටල් තියෙනවා වගේ චූටි චූටි දඟලේ පිටකොටුවේ අයිනේ මේ හයිලොල් පාරේ මාතර බක් කඩේ. බිස්නස් වලදී හරි දක්ෂයි කියනවා මාතර. මාතර මිනිහෙන්නේ මචං. මරු බිස්නස් මයින්ඩඩ් ලෑ. මාතර ලෝයර්ස්ලා, මාතර ડોක්ටර්ස්ලා, මාතර ඉංජිනේර්ස්ලා, මාතර පොලිටිෂන්ලා, මාතර ආටිස්ට්ලා, දකුණේ මිනිස්සු. කොඩි වින හදිහූනියක් මාතර වශීගුරුකම්. සීනිගම දේවාලේ දෙවුන්දර ගෝවිලේ ගැහුවේ හරියට හරි බඩු ඈ. සීනිගම ඇඹරුවොත් ඇඹරුවාම තමයි අර ඉරිසන කොග්ගල පාමුල අඹරනවලු මොනව හරි මෙහෙම. ඇයි හැඳි ගෑවිල වලයන් කියලා. එන්සය දකුණේ අය අනුරාධපුරේ ඥානක්කගාවට යනවා. දකුණේ අය හරියට සුර පළඳිනෝ. සන ජයසූරිගේ අතේ තිබුණා මෙන්න කමේ. සමහර අය කියන හාමුදුරුවන් පිරිත්නුල් ගැට ගන්න හාමුදුරුවනේ සනත් ජයසිරි සයිස් එකක් ගැට ගන්නකො මාතර මුදලාලි කෙනෙක් කඩයක් දානවා. විශ්වාසවන්තවට ගන්නවා මැනේජර් කෙනෙක්. උට දරුවාට වාගේ සලකනවා. මැනේජර් තමයි කඩේ යතුරු දීලා තියෙන්නේ මුදලාලි. ඔබ කියමුකෝ මැනේජර් මෙන්න පුතා යතුරු. කඩේ වහල යන්නේ උඹ. ලාච්චිය බැලන්ස් කරන්නේ උඹ. කොල්ලට දෙනවා තමන්ගේ කඩේ වගේ දැන්. අවුරුදු 25කට තර පස්සේ පුතා ලෝකිය වෙලා ආවහම මුදලාලි මැනේජර් කවලු යතුරු දෙන්න පුතා ආවා. උඹට යතුරු දීලා තියෙන්නේ කවුරු වෙනකම් විතරයිද? ඒ තරම් මාතර පොලිටික්ස් එහෙම තමයි. පුතා එනකම් බලාගනි. මේ වෙලාවේ දකුණේ දේශපාලකයෝ හරියට මේ රටේ දේශපාලන තීන්දුව තීරණ ගන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම ඊළඟ රාජ්‍ය නායකයා නාමල් රාජපක්ෂ කරන්න ඕනි කියලා දකුණේ දේශපාලන තාත්තලා බාප්පලා තීරණය කරොත් එහෙම ඊළඟට නාමල් මේ රටේ නායකයා කරන්න ඒගොල්ලෝ උත්සාහ කරන්නේ නැහැ. මගේ මතකයේ තරම නිවැරදි නම් මේ වැඩියෙන්ම ඉක්මනින් පිරිහිච්ච වඩාක්මනින් කලකිරිච්ච ආණ්ඩුව කෝකද කියලා හැවොත් එහෙම මගේ උත්තරේ අපි මේ දැන් ඉන්න ආණ්ඩුව තමයි වඩා වේගයෙන්ම ඒ තත්ත්වයට පත් වුනේ කියලා. මේ වෙද්දි Facebook එකේ එළියේ විශාල ජනාරගල තියෙන තත්ත්වයට පත්ලා පොඩි පිරිහීමක් පේන්න පටන් ගන්නවා. 2025 මේ අතුරු කාලෙට මැද්දේ කවුරු හරි දාගන්න ඕන. යතුරු දියාගේ මැනේජර් කෙනෙක් දාන්න ඕන. කවුරු එනකන්ද? පුතා එනකම්. මට නිකන් හිතෙනවා මේ මැද්ද අවුරුදු පහට රනිල් වික්‍රමසිංහට යතුරු දෙයි කියලා. මෛත්‍රීත් සපෝට් කරලා පොහොට්ටුවත් සපෝට් කෙරුවොත් එහෙම රනිල්ට දිනන්න බැරිත් නෑ. ජීවිතේ ලැබෙන අවසාන අවස්ථාව. ඒ නිසා නාමල්ට යතුරු දෙන්න පෙර යතුරු දෙන්න ඉඩ තියෙනවා. හෙන හොරකම් කරපු තක්කඩි ටිකක් අපායට ගියාලු. අපාය ගිහිල්ලත් මාතර සෙට් එක වෙනම ඉන්නවලු. අපායට ගියත් හරි වෙනම ඉන්නවලු. යමරජ්ජරෝ කල්පනා කරාලු උඹලට දෙන්න ඕනි දඬුවමක් කොහොමද දන්නවද? යම පුරේ අපායේදී දඬුවම දෙන්න ඕනි මාතරේ උන්ට දකුණේ උන්ට නැති වෙන්න කියලා. යමරජ්ජරෝ මොකද නෝද කරලා තියෙන්නේ? මෙතෙන්දම් මෙතෙන්ට හැන්දක් ගැට ගහලා. මේන් හැන්ද මෙතෙන් ගැට ගැහුවා. මේත් කෑම ගන්නම මෙහෙම කන්න බෑ. මේ අතෙත් ගැට ගහලා. කෑම පිරිලා. කෑම දැක දැක බඩගින්නේ මැරුණම කොහොමද නිකන් දඬුවම? ටිකක් වෙලා ගියාම යමයට ඇහෙනවලු හෙන පාටියක් අපායි. කවුද? මාතර සෙට් එක පාටියක් දාලා උන් කෑ ගහනවලු යමයට. ඔයි ඔයි යම
කෑම ගේනවා කෑම ගේනවා කෑම ඉවරලා කෑම ඉල්ලනවලු හරිනේ බං හරි දැන් මගේ අත දිගයි වේ මට කණ්ඩ බැරි වුණාට මට උඹට කවත හැකිනේ උඹ මට කවනවා මං උඹට කවනවා උඹ මට කවනවා අද දෙකෙන් මෙහෙන්දී අම්ම කෑම ඉවරයි මතක තියාගනිලා දකුණේ උන් යමයටවත් පරාජය වෙන්නේ නැහැ